අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනත්තු ප්‍රථමයෙන් සිරස්තල ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි ජනපති අගමැති හිටපු විපක්ෂ නායක සුබපැතුම් එක් කරයි දිවයිනටම අද සහ හෙට පොලිස් ඇදිරි නීතිය මෙවට COVID-19 ආසාදනය වූ රෝගීන් 1089 දක්වා ඉහළට ගත වූ පැය 24ක කාලය තුළ නව රෝගීන් 21ක් රටට නව ආර්ථික සැලැස්මක් අවශ්‍යයි හිටපු මහබැංකු අධිපති අජිත් කියයි භාණ්ඩාගාරයේ හිස් රාජ්‍ය සේවකීන්ගේ වැටුපත් කපයි කුමාර වෙල්ගමගෙන් රජයට චෝදනා අලෙයිබාන් සංවිධානය දින 3ක සටන් විරාමයක් उपवासशील සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆීතර් දිනය ලෙසද රාමසන් දිනය හඳුන්වනු ලබනවා. ස්ලාම් දහමට අනුව රාමසන් උපවාසශීලයේ යනු නිර්ආහාරව සිටීම පමණක් නොවේ. ඉන් ආධ්‍යාත්මික ශික්ෂණයද තහවුරු කරනවා. අද දින තුලදී ස්ලාම් ජනතාව ජාති ආගම් ભેදයෙන් තොරව සිය අසල් වාසීන් සමග සතුට බෙදා ගැනීමද විශේෂත්වයක්. මේ අතර ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ හිටපු විපක්ෂ නායකවරයා රාමසන් උත්සවය වෙනුවෙන් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රාමසන් පණිවිඩය මගින් පෙන්වා දෙන්නේ ස්ලාම් ධර්මයේ ගොඩනැගී ඇති කුළුණු පහෙන් එකක් වන අස්සවුම් හෙවත් රාමසන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර යහපැවැත්මෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටීම බවයි. අතිශය සංකීර්ණ මෙන්ම පෙර නොවූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් මුහුණ දී සිටින මෙවන් වකවානුවක සහනශීලී වටපිටාවක් නිර්මාණය කරගත හැකි වන්නේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් බව රාමසන් සමය සමාජයට දෙන පණිවිඩයක් බවයි ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් පෙන්වා දෙන්නේ. ස්වයන් පාලනයක් යටතේ ඉවසීම ප්‍රගුණ කරමින් අන් අයගේ යහපත උදෙසා ස්ලාම් භක්තිකින් රාමසන් කාලයේ යොදාගත යුතු බවයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාමසන් දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ. කොරෝනා වසංගතය හමුවේ ස්ලාම් වැතිමතුන් සියලු දෙනා ආගමික, සංස්කෘතික සහ සමාජීය වශයෙන් අභියෝග රසකට මුහුණ දෙමින් සිටින බව පවසන අග්‍ර සිය පවුල ආරක්ෂා කරගනිමින් මෙම අභියෝගයේ ජය ගැනීම සඳහා කැපවීම බවද පෙන්වා දෙනවා. මේ අතර හිටපු විපක්ෂ නායක මෙන්ම සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රාමසන් දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ රාමසන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය තුලින් ගම්‍ය කරනුයේ සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය බවයි. එමෙන්ම ඉස්ලාම් බැතිමතුන් උපවාසශීලයෙන් රකිමින් ආගමනුකූලව කටයුතු වල යෙදෙමින් දේව නියමය ගැන වැඩි අවධානයකින් පසු වූ සමයක් ලෙස රාමසන් සමය සැලකෙන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය රාමසන් දින පණිවිඩය මගින් පවසනවා. මේ අතර ඉස්ලාම් බැතිමතුන් රාමසන් උත්සවය සමරමින් නිවසේ සිට ආගමික වතාවත් මෙලෙස සිදු කළා. الله أكبر وجعله غثاء أهوى مقلب قلوب ثبت قلوبنا على دينك يا الله قورا مسلم فاتك سانو يلد مفاتك يا الله لورهت لوالك كل يعني تمكل يا الله අද සහ හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. මේ අතර ලබන 26 වෙනිදා සිට ඇඳිරි නීතිය ලිහිල් කරන බවයි ජනාධිපති මාත්‍යංශය පවසන්නේ. ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දින ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ ලබන 26 වන අඟහරුවාදා ඇඳිරි නීතිය දිගටම පැවති කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක ඇතුළුව සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කරන බවයි.
එනුව අලුයම 4 සිට රාත්‍රී 10 වන තෙක් කාලයේදී පවණක් මෙතෙක් දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක ඇතුළුව සමස්ත දිව ඉනටම ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් වනු ඇති කෙසේ නමුත් කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙක ඇතුළුව සමස්ත දිව ඉනටම ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය තුල පමණයි මෙතරේසේ ලබන 26 වනදා ඇඳිරි නීතිය ලිහිල් වූ පසු කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැරෙන්නට සෙසු දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සිදු කළ හැකි බවයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ ලබන 26 වනදා ඇඳිරි නීතිය ඉවත් වන තෙක් අද සහ හෙට යන දෙදින තුල සමස්ත දිව ඉනටම පෙර පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති මෙතර ඇඳිරි නීතිය උල්ලංඝනය කළ දිවයින පුරා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස් මූලස්ථානයේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 වන තෙක් ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලින් සංඛ්‍යාව 515ක් වන අතර අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 152ක් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ඒ අනුව පසුගිය 20 වන දින සිට අද උදෑසන 6 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට මුළු පුද්ගලින් සංඛ්‍යාව 62677ක් වනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් මුළු වාහන සංඛ්‍යාව 17612ක් බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසන්නේ. මේ අතර මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අද සහ හෙට යන දෙදින තුල ඇඳිරි නීති ක්‍රියාත්මක කාල සීමාවේ සුරසැල් වසා දැමීමට නියම කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ කොරෝනා වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 21 දෙනෙක් හමු වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට තුල COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 21 දෙනෙකු ඊයේ දින වාර්තාවේ මත සමග වෛරසය ආසාදනය වූ මුළු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 1089 දක්වා ඉහළ ගියා. අදාළ ආසාදිතයින් 21 දෙනාගෙන් 19 දෙනෙකු නාවික හමුදා සමාජිකින් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. අනෙක් ආසාදිතයින් දෙදෙනා විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්ට නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයන්. මේ අතර වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 660ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 420ක්. ගත වූ සති 3ක කාලය තුළ මෙරට සාමාන්‍ය සමාජයෙන් කිසිදු වෛරස් ආසාදිතෙකු හමු නොවී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර රට තුළ පවතින වසංගත තත්ත්වයේ හමුවේ පොලිසියෙන් සිදු කරන රාජකාරී කටයුතු තුළදී එම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුත් ආරක්ෂක ඇඳුම් කටල තොගයක් රොටරි සමාජය මගින් රත්නපුර පොලිසිය වෙත බාර දීම ඊයේ දින සිදු කෙරුණා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව බංගලාදේශීය රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 273 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. COVID-19 වසංගත තත්ත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට නවීන පරිගණක මෘදුකාංගයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් රෝගියා සහ වෛද්‍යවරයා අතර පළතයි වීඩියෝ සංනිවේදනයක් ඇතිකර එමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවධානම අඩු කරනු ලබනවා. එසේම රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ගිලන් රථයක් රෝගියාගේ නිවසට යැවීමට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිරීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කිරීමටද අවශ්‍ය තීරණ ගැනීමේ පහසුකම්ද මෙම මෘදුකාංගය මගින් වෛද්‍යවරයාට සලසා තිබීම විශේෂත්වයක්. අදාළ මෘදුකාංගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සහ අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණුසිංහ මහතා දැනුවත් කිරීමේ අරමුණෙන් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී විශේෂ හමුවක්ද පැවැත්වුණා. රෙදිපිලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රෙදිපිලි නිෂ්පාදකින්ගේ සංගම් සමාජිකින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ විජේරාම් මාවතේ පිහිටි නිල නිවසේදී රෙදිපිලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රෙදිපිලි නිෂ්පාදකින්ගේ සංගම් සමාජිකයින් අතර සාකච්ඡාවක් පසුකෙදා විජේරාම නිල නිවසේදී පැවැත්වුණා. දේශීය අත්‍යන්තර රෙදිපිලි නිෂ්පාදනවලට ආදේශක විදේශයෙන් ආනයනය කිරීම හේතුවෙන් සිය කර්මාන්තය විශාල ලෙස බිඳවැටීමට ලක් වී ඇතැයි පෙන්වා දුන් එම සමිති නිලධාරීන් රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඇඟලුම් හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයන්ට පසුව
මෙරට විශාලතම නිෂ්පාදන ක්ෂේත්‍රය පේෂකර්මාන්තය බවයි. පේෂකර්මාන්ත ආයතන 1504ක් පවතින අතර එම ආයතනවල සේවක සේවිකාවන් 50870ක් සිටින බවද පෙන්වා දුන් එම සමිති නිලධාරීන් සිය සේවක සේවිකාවන්ට අප්‍රේල් මාස වැටුප පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන් අතර රජය විසින් ගැසට් කරන ලද බැංකු ණය පහසුකම් ලබා දීම ප්‍රමාද වීම දැනට ලබාගෙන නැති ණය ගෙවා ගැනීමේ සහන කාලය 2021 අප්‍රේල් මාස 30වනදා දක්වා දීර්ඝ කිරීම හා දැනට රජය විසින් නතර කර ඇති ඇඟලුම් ආයතන 2021 අප්‍රේල් මාස දක්වා දීර්ඝ කිරීම යන ඉල්ලීම්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. රටේ කඩාවැටුණු ආර්ථිකය නගා සිටුවීමට නම් විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍ය බව හිටපු මොහබෙන්කු අධිපති මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. එයද පෙරවර වේසියත ටීවී ඔස්සේ විකාශය වූ එක්ව නැගුම වැඩසටහනට සහභාගී වෙමින් පසුගිය පාසල පහ තුළදී අපේ ආර්ථිකය දුර්වල වුණා. ඊට පස්සේ පාස්කු ඉරිදා තිබිච්ච ප්‍රහාරයෙන් තවත් කඩාවැටුණා. ඒ කඩාවැටිච්ච ආර්ථිකයට තවත් ප්‍රශ්නයක් ආවා, මේ කොවිඩ් ප්‍රශ්නේ. එතකොට අපි දැන් සෑහෙන දුර්වලතාවයක් අපිට තියෙනවා කියලා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපිට පළවෙනියෙන්ම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙනවා. අර ඇක්සිඩන්ට් එකක් වෙලා ආවයි කියමුක කවුරු හරි හાર્ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් අපි බලන්න ඕනේ ගමම්ම. වැඩියෙන්ම කරන්න ඕනේ අර ඇක්සිඩන්ට් වෙච්ච එකේ ලේ යන තැන නවත්ත ගන්න ඕනේ. ඉතින් දැන් අපිට තියෙන්නේ විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට අපි මුහුණ දෙන්නට ඕනේ. ණය ගෙවීමේ යම් කිසි ප්‍රශ්නයක් අපිට විතරක් නෙමෙයි රටවල් රාශියකට තියෙනවා. ලෝකෙටම තියෙනවා. ඉතින් ඒකට මුහුණ දෙන්නට ඕනේ. ඒත් එක්කම විරැකියාව. ඉතින් එහෙම තත්ත්වයකට තමයි අපි මුහුණ දෙන්නේ. පුළුවන් තරම් ඉක්මනින් රට අරින්නට ඕනේ. රට නැවතවරක් යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. රජයක් වුණාම රජයටත් සිදු වෙනවා යම් උදොරක් තියෙන වෙලාවේ ප්‍රමුඛත්වයේ තෝරගන්න. ඒතකොට ඒ ප්‍රමුඛත්වය අනුව කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒකට වැඩිපුර සමහරක් වෙලාවට යොදවන්න වෙනවා වැඩිපුර මුදල. තව තැනකට පොඩි දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊපස්සේ දුර්වලතාවය ඇති වෙන කට්ටිය ඇවිල්ලා කෑ ගැහුවොත් ඉතින් අපිට මේක දෙන්නේ නැහැ කියලා අර දරුවෙක් අනිත් දරුවාට මොන හරි ලැබෙනකොට ඇවිල්ලා දොස් කියනවා වගේ අම්මයි තාත්තට. මේ කාලය තුලදී අපි නිව් නෝමල් එකට යන්න ඕනේ. නව ජීවන රටාවකට යන්න ඕනේ. මොකද වැඩ නවත්තන එක නෙමෙයි හපංකම. තිබිච්ච වැඩ කරගෙන යෑම අලුත් ක්‍රමවේදයකට. අපි පිටරට යන්න ඕනේ. පිටරට ඉඳලා මිනිස්සු මෙහෙට එන්න පුළුවන් වෙන. සංචාරක ක්ෂේත්‍රය ගැනෙන්නට ඕනේ. ඇඟලුම් ක්ෂේත්‍රය හැදින්නට ඕනේ. ඉතින් ඒව ඔක්කොම කරන්නට ඕනේ නව නෝමල් එක හරහා. ඒක තමයි මෙතන තියෙන විශේෂිතම දේ. රජයට මුදල් නොමැතිවීම හේතුවෙන් රාජ්‍ය සේවකින්ගේ වැටුප් කප්පාදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියන රුපියල් 5000ක් නෙවෙයි හරිනම් රුපියල් 20000ක් දෙන්න ඕනේ පවුලකට. දැන් ආණ්ඩුවට සල්ලි නැහැ. ඒකනේ මේ රජයේ සේවකින්ගේ පඩි කපන්නේ. ඒකනේ ඕටයිම් ගෙන්නේ. ඒක නිසා ඒකනේ බදු වැඩි කරේ. දැන් මහලොකුර අපේ ඇහුවා නේද? දැන් සැපද? ළූණු හම්බුණාද? අල හම්බුණාද? පරිප්පු ගාන කීයද? අපි කොහොමද දුන්නේ කියලා ඇහුවා නේද? දැන් කොහොමද? දැන් මිනිස්සුන්ට කණ්ඩ හම්බෙනවද? දැන් අල කීයද? පරිප්පු කීයද? කෝ 17% එකක් හම්බෙනවද? දැන් අපිට ආයෙත් ආන්න වෙලා තියෙනවා. මැතිවරණයේ පැවැත්වීමට පෙර මැතිවරණ කොමිසම පිළිබඳව විශ්වාසය තහවුරු කරගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි දිගින් දිගටම අපේ මතවාදය ප්‍රකාශ කරා. අපි නිකන් ආවට ගියාට නෙමෙයි අපි ප්‍රකාශ කරේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල තිබෙන උපදෙස් ඒ වගේ මේ සියල්ල පිළිබඳ කැටිකටගත් ප්‍රකාශ අපි නිකුත් කරේ. අපි වැහැදිලිවම කිව්වා මැතිවරණය යුනිවර්සෙන්දට තියන්න බෑ කියලා. ඒක අද ඔප්පු වෙලා අවසානයි. අද ඕනම කොඩියෙකුට කියන්න පුළුවන් මාසයකුත් කාලයක් නැති මේ කාල පරිච්ඡේදය තුල මැතිවරණයක් තියන්න බෑයි කියන එක මැතිවරණ කොමිසම පවා අද තීරණ තීන්දුව කළ ඉවරයි අය පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ පවා ඇතැම් විරුද්ධවාදී නැත්තම් මේ ආණ්ඩුවේ මහලොකු මැති ඇමතිවරුන් අද මැතිවරණ කොමිසම පවා විවේචනයට ලක් කරමින් ඉන්නේ. මැතිවරණ කොමිසමක් විවේචනයට ලක් කළා. ඒ කොමිසම තියෙන මැතිවරණයක් පිළිබඳ විශ්වාසයක් තියන්න පුළුවන්. ඒක නිසා පළවෙනි දේ තමයි මේ රටේ ආණ්ඩුවට අපි කියනවා ජනාධිපතිවරයාගේ මැතිවරයාගේ ඉඳලා ඔයි කේවට්ටයෝ රැලක් හැටියට ඔයිනොයික් ප්‍රකාශ කරන මැති ඇමතිවරුන්ට කියන කරුණා කළා මැතිවරණ කොමිසම පිළිබඳ විශ්වාසය තියලා කටයුතු කරන්න කියලා. මැතිවරණ කොමිසම පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඉදිරියට මේ මැතිවරණ කොමිසමේ පවත්වන ලබන මැතිවරණයේ පිළිබඳවත් අපට විශ්වාසයක් නැහැ. ඒක පළමුවෙන්ම ඡන්ද තියන්න ඉස්සෙල්ලා මැතිවරණ කොමිසම පිළිබඳ විශ්වාසය තහවුරු කරගන්න කටයුතු කරන්න කියලා අපි ඉතාමත් පැහැදිලිව කියනෙත්. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
විශේෂයෙන්ම නිත්‍ය දිකෝටසේ වැසි තත්ත්වයේ අඩු වුණත් තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වගේ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා සාමාන්‍යයෙන් සවස් යාමේ හෝ රාත්‍රී කාලේ ඌව වගේ පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා මුහුදේ කාලයේ ගුණය ගත්තොත් විශේෂයෙන්ම පුත්තලම ඉඳන් කොළඹ හරහා පොත්විල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත්තිරවල විශේෂයෙන්ම සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සත්යන් නිර්මාණය වෙන්න පුළුවන්. ඊට අමතරව සුළඟේ වේගයේ වැඩි තැන් ගත්තොත් මන්නාරමේ ඉඳන් කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා තියෙන වෙරළබඩ තීරයත් ඊට අමතරව ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත්තිරවලත් සුළඟ සාමාන්‍යයෙන් පැය 40 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසි සමග මේ තත්ත්වය ටිකක් වැඩි වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ මුහුදු සීමාව තරමක් අඩු වීමේ හැකියාවක් තියෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. මවකගෙන් අතරමං වූ මසක පමණ අලිපැටවකු බෝගස් වැව සිවිල් ආරක්ෂක බලකා මොරපොළ වෙත පැමිණ තිබෙනවා. එහිදී සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් සහ බෝගස් වැව පොලිස් නිලධාරීන් වනජීවි නිලධාරීන් දැනුවත් කොට අලිපැටවා අල්ලා වනජීවි නිලධාරීන් වෙත බහර දී තිබෙනවා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර වතුකම්කරුවන් හට අලෙව කරමින් සිටි සැක්කරුවන් දෙදෙනෙකු භගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සේව් ලයිෆ් සංවිධානය සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මොරටුව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා එළවලු මලු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ මොරටුව ශාන්ත සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානයේදී මධ්‍යහන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හොබේ වූ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.